ලංකා යුද හමුදාය වසර 22ක් සේවය කිරීමෙන් අනතුරුව මට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ගත්ත ඉඩම් කොටස තමයි මේ තියෙන්නේ. මේ ඉඩම් කොටස ගන්නකොට කැලෑවක් තිබුණේ. ඊට පස්සේ මම අරගෙන වගා කටයුතු සිදු කළා. මේකේ බුලත් වගා කරලා තියෙනවා, කෙසෙල් වගා කරලා තියෙනවා. ඒ වගේම සුද්ධ වෛද්‍ය කටයුතු මේක මුලදීම තිබුණේ කැලයක් වගේ. නමුත් මම ඒක අරගත්තට පස්සේ කෙසෙල් වගාව බුලත් වගාව යොමු කරලා තියෙනවා. මේ වගේ දැක්කම සාමාන්‍ය අනිත් අයවලුන්ට ආදර්ශයක් වෙන තමයි විශේෂයෙන් මම මේ වගා කටි සිදු කරගන්න ලබන්නේ. කෘෂිකාර්මික රටන්නේ අපේ රට කෘෂිකර්මාන්තයෙන් දියුණු වෙන්න ඕනේ. ඒකට ඉතින් රටවල් පාලනය කරන නායකයෝ දැනගන්න ඕනේ මේ රට කෘෂිකර්මාන්තයෙන් දියුණු කරන්න කොහොමද කියන එක. නැතුණුත් ඒගොල්ලෝ වග කියන්න මේ රටේ දියුණු වන අනාගත පරපුරට අනිවාර්යම වග කිය යුතුයි. මේ රට කෘෂිකර්මාන්තයෙන් දියුණු කරන්න නැතුව වෙනත් විදේශීය රටවල් වලට යටත් විජිත වගේම තමයි දැනුත් තියෙනවා. ඉතින් හැම දෙයක්ම විකුණු විකුණ යනවා. මේ හින්දා මේ යටත් විජිතයක් තමයි දැනුත්. සිගාර මාන්තෙන් දියුණු කරගත්තේ නැත්නම් රටවාසී රටේ පාලනය කරන පාලනය අනිවාර්යෙන් වග කියන්න වෙනවා. අපි රට ජාතිය ආරක්ෂා කරන වසර 20ක් ඒ වගේම මේ ඉඩම් කොටස මම ගත්ත වෙනවා විශ්‍රාම වැටුපෙන්. ලැබෙන මුදලින් තමයි ගත්තේ. ඒක මේ කැලයක් වගේ තිබුණේ. දැන් මම බග කඩේ සිදු කරලා තියෙනවා. ඔබලා ඉන්නේ මේ බග කඩේ නෙබුලක් බගාවා.